සුබ දවසක් වේවා ආදරණීය දුවල පුතාල සියලු දෙනාටම මෙම පාඩම් මාලාවේ දෙවැනි පාඩම් විදිහට බටහිර සංගීතයයි දෙවැනි පාඩම් විදිහට කෝඩ්ස් පිළිබඳව කතා කරන්න තමයි අද අපි මේ එකතු වෙලා ඉන්නේ. හොඳයි. මේ පාඩමත් එක්ක අපි පසුගිය පාඩමත් එක්ක සම්බන්ධ කරනකොට මේ පාඩම් දෙක අතර ලොකු බැඳීමක් තියෙනවා. ඒ කොටසට අදාළව තමයි අපි මේ කෝඩ්ස් ගැන කතා කරන්නේ. හොඳයි. අපි වැඩි වෙලා ගන්නේ නැතුව අපේ පාඩමට එකතු වෙමු. හොඳයි. මේ පාඩමේදී විශේෂයෙන් අපි මොනවද කතා කරන්න කියලක අපි මෙතෙන්දී බලනවා. මේ ලෙසන් එකේදී පුතේ අපි විශේෂයෙන්ම මෙන්න මේ කියන කරුණු ටික ගැන අවබෝධය ලබා ගන්න උත්සාහ කරනවා. පළවෙනි එක තමයි ට්‍රයල්ස්. ට්‍රයල්ස් ගැන අපි මීට කලින් ග්‍රේඩ් 8 9 දෙකේදීම කතා කරලා තියෙනවා. ඒ කතා කරපු පාඩම් එක්කම තමයි අපි ට්‍රයල්ස් කියන එක ගැන කතා කරන්නේ. ඒක අපි කතා කරන්නේ රිවියු ලෙසන් එකක් විදිහට. රිවියු ලෙසන් එකක් කියලා කියන්නේ නැවත විමසා බැලීමක් විදිහට තමයි අපි මේ පාඩම මෙතෙන්දී කතා කරන්නේ. හොඳයි. ඊළඟට කෝඩ්ස්. කෝඩ්ස් කියනකොට කෝඩ් කියන්නේ මොකක්ද කියන එක අපි කෝඩ්ස් ගැන අලුතෙන් තමයි ඉගෙන ගන්නෙ. ඒක ගැන සරල අවබෝධයක් නැත්තම් හඳුනා ගැනීම අපි මේ පාඩමේදී කරනවා. ඒ වගේම ප්‍රයිමරි කෝඩ්ස්. කෝඩ්ස් වලින් බිඳිලා එන තවත් කොටසක් තමයි ප්‍රයිමරි කෝඩ්ස් කියලා කියන්නේ. අපි එතකොට ප්‍රයිමරි කෝඩ්ස් ගැන මේ පාඩමේදී කතා කරනවා. ඊළඟට ඕගනයිසිං නෝට්ස්. ඒ කියල කියන්නේ ට්‍රයඩ්ස් වල කෝඩ්ස් වල නෝට්ස් ඕගනයිස් වෙන විදිහ. ඒ කියන්නේ ප්‍රයිමරි කෝඩ්ස් වලදී කොහොමද නෝට්ස් ඕගනයිස් වෙන්නේ. ඊළඟට කෝඩ් ඉන්වර්ෂන්. කෝඩ් එක ඉන්වර්ට් වෙනකොට නැත්තම් ඒකේ ප්‍රතිලෝමය නැත්තම් ඒකේ අනුලෝමය කොහොමද වෙනස් වෙන්නේ කියන එක අපි මේ පාඩමේදී කතා කරනවා. හොඳයි. ඊළඟට දැන් අපි මේ පාඩමට තියෙන උපමාතෘකා ටික නැත්තම් සබ් ටොපික් ටික කතා කරගෙන යන්න හදන්නේ. පළවෙනි එක තමයි ට්‍රයඩ්. මොකක්ද පුතේ ට්‍රයඩ් කියලා කියන්නේ? ඔව්, අපි මීට කලින් ට්‍රයඩ් ගැන ග්‍රේඩ් 8 9 වල ඉගෙනගෙන තියෙනවා. ඒට ඒ මතකයත් එක්ක ට්‍රයඩ් කියලා කියන්නේ මෙන්න මේකයි කියන එක ඕගොල්ලොන්ගේ මතකේ ඇති. ට්‍රයඩ් is a set of three notes appearing one above the other. ඒ කියලා කියන්නේ ට්‍රයඩ් එකක් කියලා කියන්නේ notes තුනක එකතුවක්. ඒ එකතුව එකකට එකක් උඩින් පිහිටලා තියෙනවා. ඒ කියලා කියන්නේ එකක්ට උඩින් එකක් පිහිටලා තියෙන විදිහට හාමොනික් ෆෝම් එකෙන් පිහිටලා තියෙන එකට තමයි අපි කියන්නේ ට්‍රයඩ් එක කියලා. ඊළඟට මේ ට්‍රයඩ් එකක් හැදෙන්නේ කොහොමද? ට්‍රයඩ් එකක් හැදෙනකොට මොන මොන නෝට්ස්ද එකතු වෙන්නේ? අපි කියවා නෝට්ස් තුනක් තියෙනවා කියලා. මොනවද නෝට්ස් තුන? පළවෙනි එක රූට් එක, ඒ කියන්නේ පළවෙනි නෝට් එක. ඊළඟට තර්ඩ් නෝට් එක සහ ෆිෆ්ත් නෝට් එක. මෙන්න මේ කියන නෝට්ස් තුන තමයි ට්‍රයඩ් එකකට එකතු වෙන්නේ. ඕගොල්ලෝ මේවා මීට කලින් ඉගෙනගෙන තියෙනවා. අපි බලමු එක්සැම්පල් එකක් අරගෙන තවදුරටත් මතකය අලුත් කර ගැනීම සඳහා මේකෙදි මම මේ කී එක විදිහට G major එක ගන්න, එක ස්කේල් එක විදිහට G major එක ගන්න. ඕගොල්ලන්ට පේනවා F sharp key signature එක විදිහට ඒක සටහන් කරලා තියෙනවා. නෝට්ස් ටික ගත්තොත් G A B C D E F sharp and G. එතකොට අපි මේකෙදි මම කිව්වා ස්කේල් එකෙන් ට්‍රයඩ් එක හදනකොට ට්‍රයඩ් එකට ගන්න රූට් නෝට් එක, ඒ කියන්නේ මේ කියන G එක, ඊළඟට තර්ඩ් නෝට් එක, ඒ කියන්නේ B නෝට් එක, ඊළඟට ෆිෆ්ත් නෝට් එක, D නෝට් එක. ඔය කියන නෝට්ස් තුන අරගෙන තමයි අපි ට්‍රයඩ් එක හදාගන්නේ. මම කිව්වා මේක ලියනකොට එකකට එකක් උඩින් තමයි ලියන්නේ කියලා. ඒ කියන්නේ G B and D.
එතකොට මේක sound වෙනකොටත් අපිට ඇහෙන්නේ මෙන්න මේ වගේ sound එකක්. හොඳයි. ඊළඟට a triad can be built on any degree of a major or minor scale. Triad එකක් හදන්න පුළුවන් පුදේ අපිට scale එකක ඕනම note එකකින්. ඒ කියලා කියන්නේ මෙන්න මේ වගේ. අපිට ඕගොල්ලන්ට පේනවා ඇති අපි scale එකක් ගත්තොත් එහෙම ඕනම scale එකක ඕනම note එකකින් triad එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ scale එකට අදාළව. හරි. ඊළඟට triads වර්ග හතරක් තියෙනවා. ඒ තමයි major minor augmented and diminished. ඔයගොල්ලෝ දන්නව ඇති මේවා ඉගෙනගෙන තියෙනවා. අපි major minor ගැන කතා කරලා තියෙනවා. මෙන්න මේ කොටස් හතර. ඊළඟට the major and minor triads are called concordant triads. major triad එකක් සහ minor triad එකක් අපි කියනවා concordant triad එකක් කියලා. ඊළඟට augmented and diminished අපි ඒවට කියනවා discordant triad කියලා. major and minor වලට අපි concordant triad කියලා කියනවා. augmented and diminished වලට අපි discordant triad කියලා කියනවා. හොඳයි. ඊළඟට codes ඔන්න අපි අලුත් කොටසට එන්නේ දැන් code එකක් කියන්නේ මොකක්ද කොහොමද triad එකකින් අපි code එකක් build up කරගන්නේ කියන එක තමයි අපි මේ කොටසේදී කතා කරන්නේ. හොඳයි. ඔයගොල්ලෝ දන්න විදිහට code එකක් කියන්නේ මොකක්ද? හරි. ඔයගොල්ලෝ ගොළුවට උත්තර ගොඩක් එනවා ඇති. ඒ අතරේ පුදේ code එකක් කියලා කියන්නේ මෙන්න මේ කියන definition එකට. A code could be described as three or more notes sounded together. ඔයගොල්ලන්ට තේරෙනව ඇති මෙතනම තියෙනවා triad එකේ code එකේ වෙනස. Triad එකක් කියලා කියන්නේ අනිවාර්යෙන් තියෙන්නේ කොටස් තුනයි. නැත්තම් note තුනයි. Triad කියනකොට අපි triangle කියනකොට tripod කියනකොට tri කියන්නේ try කියන්නේ 3 කියන එක ඒකේ වචන ඇතුළෙම තියෙනවා. හැබැයි code එකක් කියලා කියන්නේ 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. 3කට අඩු වෙන්න පුළුවන් code එකකට. හරි. A code contain at least 2 notes. අනිවාර්යෙන් අඩුම වශයෙන් notes 3ක්වත් තියෙන්න ඕනේ. ඊට පස්සේ 3ක්, 4ක්, 5ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නත් පුළුවන්. හරි. එතකොට අපි මේ කතා කරන්නේ building codes from triads. triads එකකින් කොහොමද හදාගන්නේ කියන එක. එතකොට ඕගොල්ලන්ට tip මේකේ දීලා තිනවා බලන්න. code with 4 notes are made by taking a simple triad and adding another note. ඒ කියන්නේ අපි triad එකක් ලියලා ඒකට තව එක note එකක් add කරා නම් ඒක code එකක් බවට පත් වෙනවා. හරි. අපි example එකක් අරගෙන බලමු. ඒකෙදිත් මම කියෝ G major ගන්න. ඒ වගේම G A B C D E F sharp and G කියන note ටික අරගන්නවා. ඊට පස්සේ පුතේ මේකෙදි විශේෂයෙන් මම කරන්නේ අපි triad එක හැදුවා වගේම triad එක ලියනවා. හරි. දැන් මේක triad එක. මම මේකට add කරනවා එක note එකක්. මම add කරනවා මේ triad එකට ආයේ G note එකක්. ඒ කියන්නේ octave G එකක්. දැන් මෙතන ඔයාලට පේනවා ඇති root note එක double වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි code එකක් හදනකොට පුතේ triad එක හදලා ඒකේ root note එක double කරනවා. එතකොට මේක ලියනකොට G B D අපි add කරේ octave G එක. දැන් මේ තිබුණු triad එක මොකද උනේ code එකක් බවට හැරුණා. හරි. ඊළඟට order of notes. මෙන්න මේ triad වලයි code වලයි කොහොමද note order එකක් හරියට හදාගන්නේ? triad එකක නම් අපි දන්නවා notes 3යි තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඒ notes 3 નિયમિત පිළිවෙලට තියෙන්න ඕනේ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න පුළුවන් ක්‍රම දෙකක් විතරයි
තියෙන්නේ. Triads are normally written with the nodes closely together as possible. Triad එක ලියනකොට අනිවාර්යයෙන්ම nodes තුන එක ළඟ පුළුවන් තරම් එක ළඟ ලියන්න බලන්න ඕනේ. We use triads when we are taking about music theory to help us to analyze harmony. මොකද මෙහෙම එක ළඟට කරලා ලියන්න පුතේ harmonies වල sound එක හොඳට අපේ අපිට ඇහෙන්න. හරි ඊළඟට මේ තියෙන්නේ ඔය කියන triads ලියන්න පුළුවන් ක්‍රම තුන. මෙච්චරයි ලියන්න පුළුවන් මීට වඩා ක්‍රම නැහැ triads ලියනකොට root position, first inversion and second inversion. එතකොට ඔයගොල්ලෝ මේවා ඉගෙනගෙන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ති root position කියන්නේ major scale එකේ අපි කියපු root note එකේම පටන් ගන්න එක. එතකොට first inversion කියනවා third note එකෙන් පටන් අරගන්න එක. එතකොට root එක තියෙන උඩ. ඊළඟට fifth එකෙන් පටන් ගන්නකොට root third දෙකම උඩ. fifth එක තමයි පහළ තියෙන. අපි ඒකට කියනවා second inversion කියලා. ඊළඟට codes are written in whichever order they sound best. Code එකක් අපිට ඕන විදිහකට ලියන්න පුළුවන්. මේ තියෙන C major එක ලියලා බලන්න සමහර වෙලාවට first note එකයි second note එකයි නැත්නම් second note එකයි third note එකයි අතර octave එකකට වඩා වැඩි දුරක් උනත් තියෙනවා. Code එකක් ලියන්න පුළුවන් අපිට කැමති විදිහකට. ඒ note අතර අපිට කැමති විදිහකට ගලප ගන්න පුළුවන්. ඒ කියන්නේ distance එක. හරි. When we write down a chord, the lowest note has special significance. මේකෙදී අනිවාර්යම පුතේ lowest note එක chord එකක් ලියනකොට lowest note එක ගොඩක් වැදගත්. ඇයි ඒ වැදගත් වෙන්නේ කියලා අපි කතා කරමු මෙතනින් ඉස්සරහට ගිහිල්ලා. හොඳයි. අපි දැන් පාඩමේ පුතේ ට්‍රයිඩ් කියන්නේ මොකක්ද, කෝඩ් කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා. දැන් අපි කතා කරන්න යන්නේ ප්‍රයිමරි කෝඩ්ස් ගැන. ප්‍රයිමරි කෝඩ්ස් වලට කියන තවත් නමක් ඕගොල්ලන්ට කියන්න පුළුවන්ද? හොඳයි. ඔව්. ප්‍රයිමරි කෝඩ්ස් වලට තමයි කියන්නේ ෆැමිලි කෝඩ්ස් කියලා. හරි. එතකොට ප්‍රයිමරි කෝඩ්ස් වලට අපි ෆැමිලි කෝඩ්ස් කියනා වගේම අපි ප්‍රයිමරි කෝඩ්ස් ගැන වැඩි දුර මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. මොනවද ප්‍රයිමරි කෝඩ්ස් කියලා කියන්නේ? It easy to work out the primary chords in any key. ඕනම major or minor scale එකක primary chords අපිට අඳුර ගන්න පුළුවන්. මොනවද මේ primary chords? They are simply the chords or triads built on notes 1, 4 and 5. Of the scale. Scale එකේ තියෙන පළවෙනි, හතරවෙනි සහ පස්වෙනි note වලින් හැදෙන chords වලට අපි කියනවා primary chords කියලා. එතකොට 1 4 5 කියනවා primary chords විදියට ගන්නවා. අපි C major එකත් C F G කියන එක primary chord එක. එතකොට G major ගත්තොත් G C and D කියන chords තුන එකට එකතු වෙලා primary chords විදියට හැදෙනවා. හරි. මේ තියෙන්නේ ඒකට උදාහරණයක්. මේ තියෙන C major එකේ chord progression එක ඕගොල්ලන්ට පේනවා ති පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතර, පහ, හය, සත. ඒ වගේම ආයේ first එකට තමයි එන්නේ. එතකොට පළවෙනි chord එක C, ඊළඟට දෙවෙනි chord එක D minor, තුන්වෙනි එක E minor, හතර F major, G major, ඊට පස්සේ A minor, B diminished. හරි. පළවෙනි primary chord එක 1. ඊළඟට C major එකේ දෙවෙනි primary chord එක 4th එක F. ඊළඟට තුන්වෙනි එක G. එතකොට chord එකකට තියෙන පුළුවන් primary chords 3යි. ඒ තමයි 1st, 4th and 5th. ඕනම scale එක මේ විදිහට අපිට මේක ගණන් කරගන්න පුළුවන්. හරි. ඊළඟට මේවා ලියන්නේ කොහොමද? කොහොමද ප්‍රයිමරි කෝඩ් එකක් හරි නැත්නම් කෝඩ් එකක අපි කෝඩ්ස් ලියනකොට කෝඩ් එකක් ලියන්නේ? විශේෂයෙන් ට්‍රයඩ් එකකින් කොහොමද අපි කෝඩ් එකක් හදා ගන්නෙ? හොඳයි. මේ තියෙන්නේ ලියන සිස්ටම් එක 3 note in the treble and 1 in the bass. එහෙනම් අපි ලියනකොට notes 3ක් treble clef එකේ,
එක නෝට් එකක් බේස් ක්ලිප් එකටත් තියෙන විදිහට තමයි අපි කෝඩ්ස් ලියන්නේ ට්‍රයඩ් එකකින් හදාගත්ත. හරි. හොඳයි. අපි මෙතෙන්දි බලනවා එක්සැම්පල් එකක් එක්කම අරගෙන මේ කෝඩ්ස් ලියනකොට අපි මේකේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඇඩ්වාන්ස් වෙලා අපි බලනවා කොහොමද කෝඩ් වල ඉන්වර්ෂන් හැදෙන්නේ කියලා. කෝඩ් වල ඉන්වර්ෂන් හැදෙන්නේ කොහොමද කියලා අපි මෙතෙන්දි කතා කරනවා. මේකෙදි මම G major එක ගන්නවා. කෝඩ් එක නෝට්ස් හතරක් තියෙනවා කියලා මම කිව්වා. එතකොට මේ නෝට් හතර විදිහට මම අරගෙන දිනවා G B D සහ G ඒ කියන්නේ 1 3 5 and 8 කියන නෝට්ස් හතර. ඒ නෝට් හතර අරගෙන අපි බලමු කොහොමද කෝඩ් එකක් හදාගන්නේ කියලා. හරි. මේ තියෙන්නේ ට්‍රයඩ් එක අපි කියනවා ෆස්ට් ඉන්වර්ෂන් එක කියලා. නැත්නම් රූට් පොසිෂන් එකේ ට්‍රයඩ් එක. එතකොට මේ රූට් පොසිෂන් එකේ ට්‍රයඩ් එක මට ඕනේ කෝඩ් එකක් කරගන්න. දැන් මේකේ ටේබල් ක්ලිප් එකේ නෝට්ස් තුනක් තියෙනවා. අපි ඉගෙන ගත්ත විදිහට මේකට ඇඩ් වෙන්න ඕනේ බේස් ක්ලිප් නෝට් එක. මම කිව්වා මේකෙදි අපි හැම වෙලේම කෝඩ් එකක් ලියනකොට ගොඩක් වෙලාවට රූට් නෝට් එක ඩබල් කරනවා. ඒ කියන්නේ මේකේ G නෝට් එක ඩබල් වෙන්න ඕනේ. දැන් මෙතන එක G නෝට් එකක් තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම අනිත් G නෝට් එක බේස් ක්ලිප් එකට එන්න ඕනේ. එතකොට අපි මේකට කියනවා ෆ්‍රස් නෝට් එක තමයි මෙතන තියෙන්නේ. ට්‍රයඩ් වලදී අපි ඉගෙන ගත්ත මේකට කියනවා ෆ්‍රස් රූට් පොසිෂන් කියලා. එහෙනම් අපි මේකට කියනවා මේකටත් කියනවා රූට් පොසිෂන් කෝඩ් එකක් කියලා. මොකද ෆ්‍රස් නෝට් එක ඉස්සරහා තියෙන නිසා. දෙක. මේකේ අඩු නෝට් එක මොකක්ද? මේකේ අඩුයි B නෝට් එක. එහෙනම් අපි මෙතෙන්දි ට්‍රිබල් ක්ලිප් එකේ නෝට්ස් තුනක් තියෙනවා. අපි B නෝට් එක ගන්නවා බේස් ක්ලිප් එකට. දැන් ඔයාලට පේනවා ඇති මේක ඉන්වර්ෂන් එක මොකක්ද? ට්‍රයඩ් එකත් එක්ක කම්පයර් කරනකොට ඔව් මේක ඉන්වර්ෂන් එක තමයි ෆස්ට් ඉන්වර්ෂන්. මොකද තර්ඩ් නෝට් එක තමයි අන්ති පහළම නැත්තම් පළවෙනි නෝට් එක විදිහට කෝඩ් එකේ තියෙන්නේ. ඊළඟට මොකක්ද අඩු නෝට් එක? ඔව් මෙතනත් අඩු D නෝට් එක. මෙතන D නෝට් එකක් අඩුයි. D නෝට් එක කියලා කියන්නේ මේකේ 5th නෝට් එක. එතකොට 5th නෝට් එක තමයි මෙතෙන්දි අපි ඇඩ් කරන්නේ බේස් එකට. එතකොට මේක second inversion බවට පත් වෙනවා. එතකොට පුතේ මේ තියෙන්නේ කෝඩ් එකක first in root position, first inversion and second inversion. අපි හැම වෙලේම කෝඩ් එකක ඉන්වර්ෂන් එක බලන්නේ ඒකේ බේස් නෝට් එකේ. අපි හැම වෙලේම කී එක බලනවා. කී එක F sharp. ඒ කියන්නේ මේක G major. G major එකේ කොයි නෝට් එකද පහළ තියෙන්නේ? G ද B ද D ද කියන එක බලලා අපි මේක ෆස්ට් ඉන්වර්ෂන් ද සෙකන්ඩ් ඉන්වර්ෂන් ද එහෙමත් නැත්නම් රූට් පොසිෂන් ද කියන එක ගණනය කරනවා. හරි. ඊළඟට in root position triads or chords, the lowest root note of the triad appear in the lowest or base part. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කියව එකමයි. කෝඩ් එකක root note එක පහළම තියෙනවා නම් අපි ඒවට root position කියලා කියනවා. ඊළඟට first inversion the third note of the triad appear in the lowest or base part. ඒ කියන්නේ base part එකට third note එක ඇවිල්ලා තියෙනවා නම් අපි ඒවට කියනවා ෆස්ට් ඉන්වර්ෂන් කියලා. ඊළඟට 5th නෝට් එක බේස් පාට් එකට ඇවිල්ලා තියෙනවා නම් අපි ඒකට කියනවා සෙකන්ඩ් ඉන්වර්ෂන් කියලා. හොඳයි පුතේ. මේ වෙනකන් අපි කතා කරේ කෝඩ්ස් ඇන්ඩ් ට්‍රයඩ්ස් ගැන. එතකොට මේක ගැන සම්පූර්ණ පාඩම නෙවෙයි මෙතන තියෙන්නේ. කන්සෙප්ට් එකක් විදිහට ඕගොල්ලොන්ට කෝඩ්ස් ගැන ට්‍රයඩ්ස් ගැන හැඳින්වීම. ඕගොල්ලොන්ට පුතා ඕගොල්ලොන්ගේ ඇඩිෂනල් රීඩින් බුක් එක කියවන්න. ඒකේ තව කරුණු ටිකක් තියෙනවා. එතකොට
අභ්‍යාස ටිකක් කරන්න පුළුවන් ඕගොල්ලෝගේ theory of work book එකේ අභ්‍යාස තියෙනවා ප්‍රශ්න තියෙනවා නම් අපේ පෞද්ගලික WhatsApp group එකට දාන්න එතකොට ඒකෙන් ඒ අභ්‍යාස වලට නැත්නම් ඕගොල්ලන්ට තියෙන ගැටලු විසඳ ගන්න පුළුවන් ඊළඟට මේකේ පහල තියෙනවා වෙනම අභ්‍යාසයක් ඒක කරන්න ඒක කරලා මට submit කරන්න මේ කාලය තුලදී වැඩිපුර ටිකක් පාඩම් කරන්න මේ පාඩමේ තියෙන ඉතිරි කොටස් ටිකත් එතනින් පහල තියෙන කොටස් ටිකක් බලා ගන්න අපි ඊළඟට ඒව ගැන දිගට කතා කරමු හොඳයි අද පාඩමත් එක්ක එකතු වුණාට ඕගොල්ලොන්ට බොහොම ස්තුතියි